ෂෙරිල් ඩෙකර් කියන නම කාටත් හුරු පුරුදුයි. විවිධ කතන්දර සමග නිහඬව සිටින ෂෙරිල්ගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට කියනවා. ඇත්තටම ෂෙරිල්ට මොකද වුනේ? ඇය පිළිතුරු දුන්නේ මෙසේය. දැන් මම විවාහකයි. මම මුල් තැන දෙන්නේ මගේ පවුලට. මගේ කලාව අතහැරියේ නෑ. මම කලාවට ගොඩක් ආදරේ. නමුත් නිර්මාණ සොයාගෙන පස්සෙන් යන්නේ නැහැ. ෂෙරිල් කලා ගමනට සීමා මායිම් වැටුනේ විවාහය නිසාද? ඇය පැවසුවේ මෙසේය. අනේ මට කවදාවත් රුවන් තහංචි දාලා නැහැ. ඒවා මා විසින්ම හදාගත්තු සීමාවන්. මම ලැබෙන හැම එකක්ම බාරගන්නේ නැහැ. මම බර්ග වුණාට ලංකාවේ සංස්කෘතියට ජීවත් වන්නේ. ඒ නිසා මම වැඩ කරන්නේ ගොඩක් පරිස්සමින්. ජනප්‍රියත්වය කියන දේ හොඳ නරක දෙකටම බලපානවා. ලංකාවේ නම් ජනප්‍රියත්වයට ප්‍රශ්න වැඩි. රුවන් හරි කැමති රඟපානවට. රුවන් මට කවදාවත් සීමා පනවන්නේ නැහැ. නැවත අප ඇයගෙන් මෙසේ විමසුවා. කැමරාව ඉස්සරහා අහිංසක චරිතයක් ලැබෙන්නේ පෙනුමටද? ඔව්, හැමදාම අහිංසක බොළඳ චරිත ලැබෙන්නේ. ඒකට මගේ අකමැත්තක් නැහැ. නමුත් මම නපුරු චරිත රඟපාන්නත් ආසයි. වෙලාවකට මම හරිම වසයි. හැබැයි ගොඩක් නිශ්ශබ්ද චරිතයක්. රුවන් ගොඩක් මියුසික් වීඩියෝ වලට ඔයාව ගන්නේ ඇයි? මම හිතන්නේ මම ගොඩක් ලස්සනයි, දක්ෂයි කියලා. රුවන් හිතනවා ඇති. තමන් තමන්ව විශ්වාස වෙන්න ඕනේ. මම සිනමාවට ගොඩක් කැමති. නමුත් මට ගොඩක් ලැබෙන්නේ ටෙලි නාට්‍ය. දික්කසාදය නළු නිළියෝ අතර වර්තමානයේ රැල්ලක් වෙලා තියෙනවා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? ජීවිතයේ වැදගත්ම දේ ඉවසීම. සුළු ගැටුම් අපි අතර තියෙනවා. ඒවා පොදුයි. මම හරිම බයෙන් ඉන්නේ මගෙන් වැරද්දක් වෙයි කියලා. අපි තරුණ කාලේ කරපු දේවල් විවාහ වුණාට පස්සේ කරන්න බෑ කියලා තේරුම් ගන්න ඕනේ. පසුගිය කාලේ ඔබටත් සෙත්රුද වීම ඇති වුණා නේද? අපි ඇයගෙන් විමසුවා. ඔව්, මමයි රුවනුයි දික්කසාද වුණා කියලා බොරු කටකතා පැතිරුවා. ඕව අහලා අපි කලබල වෙන්නේ නැහැ. මම බොහොම කෙලින් කතා කරන කෙනෙක්. අපි අන්තිමට ඇයගෙන් විමසුවේ මෙයයි. දැන් විවාහ වෙලා වසර 5ක් වෙනවා. මව් පදවිය ලබන්න ආසාවක් නැද්ද? දෙවියන් නියම කරලා තියෙන ආකාරයට ඒ දේවල් ලැබේ. මවක් වෙන්න ආසයි. බලමුකෝ ඉක්මනට ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න.